හයි කොහොමද ඔයගොල්ලන්ට ඔන්න අද මම යන්නේ ෆේස් සීරම් ගැන කතා කරන්න මොකද මම හිතන්නේ දැන් මෑතකදී ෆේස් සීරම් කියන්නේ ලොකු ට්‍රෙන්ඩ් එකක් වෙලා තියෙනවා ස්කින් එකට අපි අර ඉස්සර ක්‍රීම් එකක් විතරක් ගන්නවා මොයිස්චරයිසර් එකක් විතරක් ගන්නවා හැබැයි දැන් මේ වෙද්දි මේ සීරම් මෙච්චර මේන් බලන්න මේ සීරම් සීරම් ට්‍රෙන්ඩ් එකක් වෙලා තියෙනවා ඇයි අපි මේ සීරම් පාවිච්චි කරන්න කියන එක ඒ තින් සීරම් කියන්නේ මෝස්ලි ඔයිල් බේස් හරි වෝටර් බේස් හරි කන්සන්ට්‍රේට් එකකින් තියෙන මේ වගේ සාමාන්‍ය ලික්විඩ් ෆෝම් එකකින් එන දෙයක්. ඒකට සීරම් අපි ගන්න ක්‍රීම් එකකට වඩා පවුඩර් එකකට වඩා ඉක්මනින් ස්කින් එකට ඇබ්සෝබ් වෙනවා. එතකොට සීරම් එකකින් ලැබෙන තියෙන රිසල්ට් ක්‍රීම් එකකට වඩා වැඩියෙන් ලැබෙනවා. ඒ නිසා ගොඩක් අය සීරම් පාවිච්චි කරන්න ගත්තා. මම මේ වීඩියෝ එකකින් කතා කරන්න හදන්නේ බේසිකලි මම සීරම් කොහොමද පාවිච්චි කරන්න ගත්තේ එතකොට කොහොමද රිසල්ට්ස් ලැබුණේ කියන එක ගැන. ඉතින් මම මේ වීඩියෝ එකේ කිසිම ෆිල්ටර් එකක් මොකුත් දාන්නේ නැතු මේ මගේ සාමාන්‍ය මගේ කැමරේක ඇච්චර ක්වොලිටිත් නෑ ඇත්තටම. මම මෙහෙම කතා කරන්න හිතුවේ මම දන්නේ මගේ මේ මාක්ස් එහෙම පේනවද කියලා. මොකද සාමාන්‍යයෙන් මට ඉඳලා හිටලා කියන්නේ ඇක්නි ප්‍රෝන් ස්කින් එක. ඉඳලා හිටලා ස්කින් එකේ පිම්පල් එකක් දාන පිම්පල් එකක් දෙකක් දානවා. ඒතර මේ මාක් එක තියෙනවා. ඒ හින්දා මම හිතුවා මේ සීරම් පාවිච්චි කරලා මොන හරි සීරමයක් පාවිච්චි කරලා බෙනිෆිට් ගන්න ඕනි කියලා. ඉස්සෙල්ලම මම පාවිච්චි කරපු සීරම් එක තමයි sorry ඔකේ ඉස්සෙල්ලම මම පාවිච්චි කරන්න ගත්ත සීරම් එක තමයි විටමින් C සීරම් එක. ඒ හින්දා මම හිතුවා ඉස්සෙල්ලම විටමින් C සීරම් එක ගැන කතා කරන්න ඕනි කියලා. හැබැයි මේ වෙලාවේ මගේ ළඟ නෑ විටමින් C සීරම් එක. මොකද ඒක මම දැන් ගොඩක් කලින් පාවිච්චි කරන්න ගත්ත එකක්. මම පාවිච්චි කරේ මිනිමලිස්ට් එකේ විටමින් C සීරම් එක. ඊට පස්සේ 5% වලින් ඊට පස්සේ ඕඩිනරි සීරම් එක පාවිච්චි කරා. ඒක ටිකක් ඇත්තරම මිලා දෙකයි ලොකු රිසල්ට් එකක් ලැබුණ නැහැ. මිනිමලිස්ට් ඊට පස්සේ ප්ලම් කියලා බ්‍රෑන්ඩ් එකක් තියෙනවා. මේකේ විටමින් සී සීරම් එක ගොඩක් හොඳයි. ගානිය විටමින් සීරම් එකේ සී සීරම් එකේ නම් ලොකු රිසල්ට් එකක් ලැබුණේ නැහැ. ඉතින් මෙහෙම විවිධ බ්‍රෑන්ඩ් වල විටමින් සී සීරම් පාවිච්චි කරා 15% වෙනකන් ට්‍රයි කරලා තියෙනවා. ඔයාල ස්කින් එකට ෆස්ට් ටයිම් පාවිච්චි කරනවා අනිවාර්යෙන් 2% 3% හරිම මයිල්ඩ් ප්‍රසන්ටේල් එකකින් පාවිච්චි කරන්න පටන් ගන්න. මොකද ස්කින් එක ගොඩක් සෙන්සිටිව් නම් විටමින් සී සීරම් එකෙන් පොඩ්ඩක් ස්කින් එක ඉරිටේට් වෙන්න බලන නිසා. ඉතින් විටමින් සී සීරම් එකකින් ප්‍රධාන වශයෙන් වෙන්නේ මම ඒක කියන්න මොකද අපි සීරම් එකක් පාවිච්චි කරනකොට දැනගෙන පාවිච්චි කරන්න ඕනේ ඇයි සීරම් එකක් පාවිච්චි කරන්නේ කියලා. ඉතින් හරි දැන් විටමින් සී සීරම් එකකින් කරන්නේ අපි අර මං කිව්වා වගේ ඩාර්ක් ස්පොට්ස් තියෙනවනේ. එහෙම නැත්නම් අවුවට අපි අර ඉස්කෝලේ යන කාලේ සාමාන්‍යයෙන් සන්ස්ක්‍රීන් එකක් එහෙම පාවිච්චි කරන්නේ නැහැනේ. එහෙම වුණාම මොකද වෙන්නේ අර ස්කින් එකේ තැන තැන කියන්නේ නළල ප්‍රදේශේ කළුයි. එතකොට සමහර වෙලාවට බෙල්ල වටේ කළුයි. එහෙම නැත්නම් මේ කම්මුල් දෙපැත්ත විතර සුදුයි එහෙම වෙනවා. ඒ කියන්නේ අන්ඊවන් ස්කින් ටෝන් එකක් වෙනවා. ඒක ඊවන් ස්කින් ටෝන් එකක් කරගන්න විටමින් සී සීරම් එකක් කින් අපිට ගොඩක් රිසල්ට්ස් ගන්න පුළුවන්. එතකොට රින්කල්ස් තියෙනවා නම් එතකොට පොඩ්ඩක් ඉන්න මම දන්නේ මේ වීඩියෝ එක ඔන් වෙලාද කියලා. හරි එතකොට ඉතින් ඒ වගේ ස්කින් එකේ ඩාර්ක් ස්පොට්ස් තියෙනවා නම් රින්කල්ස් තියෙනවා නම් මේ පිම්පල් උඩ එහෙම ගන්න එපා විටමින් සී සීරම් එක. ඉතින් රිසල්ට්ස් ගන්න පුළුවන් ඩේ ඇන්ඩ් නයිට් කෙයාර් ස්කින් කෙයාර් රූටීන් එකට එකතු කරගන්න පුළුවන්. ඩේ ටයිම් අනිවාර්යෙන් මොන ස්කින් කෙයාර් එක කරත් වැඩක් නැහැ. ඔයා සන්ස්ක්‍රීන් එකක් පාවිච්චි කරන්නේ නැත්තම් මම ඒක ඇත්තටම දැනගෙන හිටියේ නෑ මීට අවුරුදු කිහිපයකට කලින් සන්ස්ක්‍රීන් එකක් පාවිච්චි කරන්න ඕනි කියන එක. ඒ හින්දා ස්කින් එකට ලොකු ඩැමේජ් වෙනවා ස්පෝර්ට්ස් එහෙම කරනවනේ. එතකොට මේ දන්නේ නැහැ සමහර වෙලාවට මේ අතේ එක පැත්තක් කළුයි එක පැත්තක් සුදුයි ඒ වගේ මල්ටි කලර්ස් වෙනවා. හරි ඉතින් විටමින් සී සීරම් එකේ ප්‍රධාන වශයෙන් කරන්නේ ඔයාලට අර ස්කින් එක අර ඉරේලියට පිච්චිලා පොඩ්ඩක් කළු වෙලා ඩල් වෙලා තියෙනවා නම් බ්‍රයිටන් කරලා දෙන්න විටමින් සී සීරම් එක හොඳයි. ඒ කියන්නේ විටමින් සී සීරම් එක ඕන කෙනෙකුට පාවිච්චි කරන්න පුළුවන්. සෙන්සිටිව් ස්කින් එකක් නම් තියෙන්නේ 15% අනිත් අය පාවිච්චි කරනවා කියලා 20% සීරම් වලට යනවා මයිල්ඩ් ප්‍රසන්ටේජ් එකකින් ස්ටාර්ට් කරන්න. හරි ඒක එකක් විටමින් සී සීරම් එක නැති හින්දා පෙන්වුවේ නේ. ඊළඟට සැලිසිලික් ඇසිඩ් සීරම් එක. සැලිසිලික් ඇසිඩ් මේ ප්ලම් කියන බ්‍රෑන්ඩ් එකේ එකක්. සැලිසිලික් ඇසිඩ් සීරම් එකෙන් කරන්නේ සාමාන්‍යයෙන් අපි ඇක්නි එහෙනම් ඇක්ටිව් ඇක්නි පිම්පල්ස් තියෙනවනම් ඔයාලට සැලිසිලික් ඇසිඩ් සීරම් එක පාවිච්චි කරන්න පුළුවන්. මොකද සාමාන්‍යයෙන් අර මේ පිම්පල් හැදෙන්නේ අපේ ස්කින් එකේ ඔයිලි ගතියක් තියෙනකොට. එතකොට ඔයිල් කන්ට්‍රෝල් කරන්න ඔයිල් බැලන්ස් කරන්න ගොඩක් ඔයිලි ස්කින් එකකට සැලිසිලික් ඇසිඩ් සීරම් එක හොඳයි. එතකොට ඇක්නි ප්‍රෝන් ස්කින් කියන්නේ අර නිකන්
ඉඳලා හිටලා පිම්පල්ස් එකේ මේ ආවා මේවා යන්නේත් නැහැ කැලල් තියෙනවා එහෙම අයටත් මේ සැලිසිලික් ඇසිඩ් සීරම් එක පාවිච්චි කරන්න පුළුවන් මේ වගේ ඇත්තටම මොනවද තියෙන්නේ කියලා මම ඔයාලට වෙනම වීඩියෝ එකකින් කරන්න නැත්තම් වීඩියෝ එක ගොඩක් දිග වෙනවා සැලිසිලික් ඇසිඩ් වගේ තව මොනවාද සීරම් ඕල්ටර්නේටිව්ස් මොනවාද ඒවා මම කියන්නම් ඊළඟට අනිත් එක තමයි රෙටිනෝල් සීරම් එක මේක පාවිච්චි කරන්න ඕනි කවුද මේක පාවිච්චි කරන්න ඕන ඔයා 30 ප්ලස් නම් කියන්නේ මම වගේ කෙනෙක් නම් මට දැන් අවුරුදු 31යි හරි ඉතින් ඒ වගේ කෙනෙක් නම් සාමාන්‍ය 30 ප්ලස් වලින් පස්සේ අපේ ස්කින් එකේ කොලෙජින් අඩු වෙනවා එතකොට ස්කින් එක පොඩක් රැලි වැටෙනවා මේ ෆයින් ලයින්ස් වගේ ඒවා එනවා දැන් මේ නළල වගේ ගත්තම සමහර අයගේ මෙහෙම පොඩක් ඉරි ඉරි තියෙනවා ෆයින් ලයින්ස් තියෙනවා එතකොට මෙතන ස්මයිල් ලයින්ස් තියෙනවා මෙහෙම hina වුණාම ඒව රැඳිලා ස්මයිල් ලයින්ස් තියෙනවා එතකොට මේ බෙල්ලේ තියෙනවා මෙහෙම ලයින්ස් අන්න ඒ වෙලාවට කියන්නේ ඒ කියන්නේ අපේ ස්කින් එක ඒජ් වෙන්නේ ඒජ් ප්‍රොසෙස් එක පටන් ගන්න. ඒ කියන්නේ අපි දැන් 20s වල නෙමෙයි 30s වල ඉන්නේ. එතකොට ස්කින් එකට තව කෑ කරන්න ඕන ගොඩක් වතුර බොන්න ඕන ඔයාලට කියන්නේ කොලෙජින් බූස්ට් කරන මොනව හරි ගන්න ඕන ඩොක්ටර් කෙනෙක්ගෙන් අහලා හොඳ සප්ලිමන්ට්ස් ගන්න ඕන ඔමේගා 3 ගන්න ඕනි ඒ වගේ ඒවා තියෙනවා. ඒ අමතරව රෙටිනෝල් කියන්නේ සාමාන්‍යයෙන් ස්කින් එක ඒජින් ප්‍රොසෙස් එක කොලෙජන් බූස්ට් කරනවා ඒජින් ප්‍රොසෙස් එක පොඩ්ඩක් අඩු කරලා දෙනවා ඒජින් ප්‍රොසෙස් එක නවත්තන්නේ නැහැ හැමදාටම පොඩ්ඩක් ඒක කන්ට්‍රෝල් කරලා දෙනවා ඒ නිසා මම හිතන්නේ 30 ප්ලස් ඕන කෙනෙක් රෙටිනෝල් සීරම් එකක් පාවිච්චි කරන්න හැබැයි රෙටිනෝල් සීරම් එකකින් ස්කින් එකේ මෙලනින් සමහර වෙලාවට අඩු කරනවා ඒ නිසා මේ ප්ලාන්ට් බේස් රෙටිනෝල් සීරම් එකක් පාවිච්චි කරනවා නම් ගොඩක් හොඳයි මට මේ ප්ලම් එකේ ප්ලාන්ට් බේස් ඒ කියන්නේ මේක බකුචි ඔයිල් කියන ඔයිල් එකෙන් හදලා තියෙන 1% සීරම් එක තමයි තාම මම ස්කින් එකට ඉන්ට්‍රොඩියුස් කරේ ගොඩක් ඩ්‍රයි ස්කින් එකක් තියෙනවා නම් රෙටිනෝල් ඉන්ට්‍රොඩියුස් කරද්දී හරි පරිස්සමෙන් මොකද ස්කින් එක ඩැමේජ් වෙන්න පුළුවන් ඒ නිසා රෙටිනෝල් එක හයලුරොනික් ඇසිඩ් සීරම් එක හරි නැත්නම් සෙරමයිඩ් ක්‍රීම් එකක් හරි ඉස්සෙල්ලා ඇප්ලයි කරලා කියන්නේ 1 ලේයර් එකක් සෙරමයිඩ් ක්‍රීම් ඊට පස්සේ රෙටිනෝල් එක ඇප්ලයි කරන්න ඒකත් රාත්‍රි කාලේ විතරයි ඉතින් මේක මම කිව්වේ අපි සීරම් ගැන නොදැන හැම සීරම් එකක්ම පාවිච්චි කරාම අපිවත් දන්නේ නැහැ ස්කින් එක අර බ්ලීචින් ක්‍රීම් ගෑවා වගේ තමයි ස්කින් එක ඩැමේජ් වෙන්නත් පුළුවන් ඒ නිසා හොඳට දැනගෙන පාවිච්චි කරන්න ගොඩක් කතා කරලා දැන් නම් රස්නේ අතර මේ එළියේ මේ දැන් මේ ඉන්දියාවල නෝත් ඉන්දියාවල වින්ටර් සීසන් එක හැබැයි මේ වෙලාවේ රස්නේ හරි ඊළඟට